එක්තරා තරුණ ගැහණු ළමෙක් ඇගේ දෙමව්පියන් විසින් මගේ ළඟට එක්ක ආවා. මේ ළමයා හරි අමුතුයි. පැත්තකට වෙලා ඉන්නවා, කාමරයකට වෙලා ඉන්නවා, නිදා ගන්නවා ඉස්සර වගේ නෙවෙයි. තරහ යනවා වැඩි, ඔළුව කකිනවා කියනවා ගොඩාරියක්, ඇඟපත රිදෙනවා කියනවා. මොකක්ද මේ ළමයට වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ කියලා ඒ ළමයා එක එක තැන්වලට වෛද්‍යවරුන් ළඟට එක්ක ගිහිල්ලා තියෙනවා. බටහිර බෙහෙත් අරන් දීලා තියෙනවා, ඊළඟට ඇදුරංගේ ළඟට එක්ක ගිහිල්ලා තියෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා එක එකන එක එක කතාවල් කියලා තියෙනවා. ඉතින් මගේ ළඟටත් එක්ක ආවා බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ වගේ අය එක්ක ආවම මනසේ යම්කිසි ප්‍රශ්නයක් නම් මම සාමාන්‍යයෙන් මෝහණය වගේ දේවල් කරනවා. ඉතින් ඒකල් ඒ අය කියපු දේවල් අනුව මට තේරෙන මේ ළමයට යම්කිසි මානසිකව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම අය මෝහණයකට පත් කරා. මෝහණයකට පත් කරාම අය එකපාරටම දැන් මෝහණයකට පත් කළා. සාමාන්‍යයෙන් මම සයිකෝ ඇනලිසිස් එකක්, ඒ කියන්නේ මනස මනෝ විශ්ලේෂණයක් කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට මුලින්ම අහන ඔබේ නම මොකක්ද කියලා. එකපාරටම අය වේවුලල කිව්වා මගේ නම. මේ ඒ ගෑනු ළමයාගේ නම එකක් වෙන නමක් කිව්වා. මම මොකද එයාගේ තාත්තගේ නම කිව්වා. මම සිරිදාස මෙහෙම කියලා එකපාරට ගැඹුරු පිරිමි කටහඬකින් කතා කරා. ඉතින් ඒ කියන්නේ ඊට පස්සේ මම ඉතින් තවදුරටත් ප්‍රශ්න අහගෙන ගියා. කවුද ඔබ, මේ කොහොමද, මේ කවුද ඔබ කියලා අහනකොට විස්තරික මම මේ ළමයාගේ ඇඟට ඇතුළුනේ, මම මැරිලා වසබිල මැරුණේ, මම මේ ළමයාගේ ඇඟට ඇතුළුලා මේ ළමයාගේ ආරක්ෂාවට මම ඉන්නවා, මම ඉන්නේ පෙරේත ලෝකෙක, ඔහොම වගේ කියාගෙන ගියා. ඉතින් මේක හරි රසවත් කතාවක්. ඊට පස්සේ මමත් තවදුරටත් මේ ප්‍රශ්නේ අහගෙන ගියා. ඇත්තටම මේ ඇත්තටම ඔබ පෙරේත ලෝකෙ ඉන්න නම් මොන වගේද පෙරේත ලෝකෙ, පෙරේත ලෝකයක් කියලා එකක් තියෙනවද, ඊළඟට කොහොමද ඇතුළුනේ, මේ වගේ ගොඩක් ප්‍රශ්නම මැහුවා. ඉතින් අහනකොට මේ දේවල් වලට ඔහු නොයෙක් නොයෙක් දේවල් කියාගෙන ගියා. ඕකව මම හරිම අකමැත්තෙන් දුකෙන් ඉන්නේ ඒ වගේ තැනක. නමුත් මේ ළමයාගේ ශරීරයට ඇතුළලා මම බත් අට කකා ලේබිබී ඉන්නවා කිව්වා. ඉතින් එතකොට මම කිව්වා එතකොට ඔබට ඔබ මේ ළමයාට කරන්නේ මොන තරම් කරදරයක්ද, මේ ළමයා මගේ ළඟට ආවේ, ළමයාට කුළුවක කිනවා, ඇඟට අමාරුයි, ළමයා වෙනදවාගේ නෙවෙයි වෙනස් කියලා. ඉතින් ඒ ළමයා ඉගෙන ගනිමින් හිටියේ, ළමයා ඉගෙනීම පවා කඩාකප්පල්. ඉතින් මේ වගේ දෙයක් මිනිස්සෙක් ඔබ මෙහෙම ඇත්තටම ඇතුළලා ඉන්නව නම් ඒ ළමයාට මොන කරදරයක්ද ඔබ කරන්නේ, ඔබ කැමති නැද්ද ඉවත් වෙන්න කියලා මං ඇහුවා. එහෙම කිව්වම ඔහු කිව්වා මම කැමති ඉවත් වෙන්න, නමුත් මම ඉන්නේ ඇයට ආරක්ෂාවට, ඉවත් වෙනු නම් මම මොනවද ඔබට අවශ්‍ය, මට පින් තමයි ඕනේ කියලා කිව්වා. මට ගොඩක් පින් මදි, මම ගොඩක් මට පින් අවශ්‍යයි කියලා කිව්වම ඔහුගෙන් අපි අහ මොන විදිහට අපි ඔබට පින් දෙන්න ඕනේ. එතකොට ඔහු කිව්වා මට මේ විදිහට සිවුරක් පූජ කළා, මේ වගේ දානයක් දීලා මට පින් දෙන්න කිව්වා. ඊළඟට ඔබට තව අවශ්‍ය මොනවද අපෙන් කියලා ඇහුවම කිව්වා මට ආසයි කිව්වා සිගරට් එකක්, මම ඉස්සර සිගරට් එකක් අනි ගහගෙන ඉන්නේ කිව්වා. මට බොන්න අරක් බොන්න ආසයි කිව්වා. ඊළඟට මට අල්ල තෙල් දාලා බෙදලා, එයා ආස පොල් සම්බල් හදලා, මේ සුදුබත් එක්ක එයා ආස දේවල්, ඒ වගේ දෙයක් කාට හරි දෙන්න කිව්වා දානෙකට. ඊළාට මේ සෙරප්පු දෙකක් දෙන්නකෝ, මම ඔය බාට දෙකක් දාගෙන ඉන්නේ, ඔය විදිහට ඔහුගේ විදිය ඒ විදිහටම කිව්වා. ඉතින් මෙහෙම කියනකොට මේ ළමයාගේ අම්මත් බය වෙලා පැත්තකට වෙලා අහගෙන ඉන්න. මම එයාගේ ඇයිගෙන් ඇහුවා ඇත්තටම මේ කිව්වේ ඔබ ඔය කියන ඔබගේ මහත්තයාද කියලා. ඔව් කියලා කිව්වා. ඇත්තටම ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත කියලා කිව්වා. ඉතින් මම තව අහගෙන ගියා මේක ඇත්තද කියලා බලන්නත් මට ඔප්පු කරගන්න ඕන නිසා. කොයි කාලෙද ඔබ මොනවද කරේ ඔය ඔක්කොම විස්තර කියන ඇහුවම ඒ කෙනා ඔක්කොම විස්තර කිව්වා. නමුත් මේ ළමයාත් දන්නේ නැති ඒවා. දැන් මේ ළමයාගේ ඇඟට ආරුඪ වෙලා තමයි මේ කතා කරන්නේ. නමුත් ඒ ළමයා නොදන්න දේවලුත් මේ අම්මා සහ ඒ තාත්තා විතරක් දන්න පෞද්ගලික දේවලුත් ඔහු කිව්වා මේ ප්‍රශ්න කරගෙන යනකොට. ඒ ළමයා උපදින්න ඉස්සර දේවල් පවා. ඉතින් ඒකෙන් මට ඔප්පු වුණා. ඒ අම්මගෙන් උත්හවම ඔප්පු කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මෙහෙම වෙනත් කෙනෙක් මේ කියන්නේ තාත්තා තමයි මෙහෙම ආකර්ෂණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපේ රටේ බොහොම අය කියනවා මේ වගේ දේවල් බොරු කියලා. නමුත් මේ කතාවේදී දැන් මෙහෙම කරගෙන ගිහිල්ලා මම ඔහුට පින් දීලා ඔහු ඉවත් කරා.
ඉවත් කරලා මගේ ක්‍රම වේදයක් තියෙන මම බෙහෙත් දෙන ඔහොම ඉපති ඖෂධ එහෙම දුන්නම ඇඟේ තියෙන ඕරා එක ශක්තිමත් වෙනවා ඇඟේ ශක්ති වලල්ලක් තියෙනවා ඒක ශක්තිමත් වෙනවා එතකොට පිටට ගියපු කෙනාට ආපහු ඇතුළට එන්න බෑ ඉතින් ඒ විදිහට ඒ ඖෂධ දුන්නට පස්සේ ඔහු සම්පූර්ණ ඒ ළමයා සුවපත් වෙලා ගියා ආයි ඒ ඇඟට ආවේ නැහැ ඉතින් ඒක ඉතාම ඒ කියන්නේ සාර්ථක කතාවක් සක්සස් ස්ටෝරි එකක් ඉතින් ඔය වගේ දේවල් වලදී බොහෝ අය තොයිල් කරනවා ඒ කියන්නේ ලක්ෂ ගණන් වියදම් කරගෙන තොයිල් 50-60 කරන අය ඉන්නවා එහෙම කළත් කිසි වැඩක් නැහැ මොකද තොයිල් කරාට පස්සේ ගෙදර එනකොටම ආපහු ඇඟට රිංගලා එහෙම තත්ත්ව තියෙනවා ඉතින් මේ හරිම රසවත් විෂයක් නිසා මම මේක ගැන පර්යේෂණ කරා ඊට පස්සෙත් මට තව බොහෝ අය ආවා කාන්තාවන් පොඩි ළමයි පිරිමි අය මේ වගේ ඔය වගේ ලක්ෂණ කියාගෙන එනකොට දැන් මට තේරුණා මේ සාමාන්‍ය මානසික තත්ත්වයක් නෙවෙයි මේක මේ මලගිය ප්‍රාණ ඇතුල් වීමත් මේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මොකද බටහිර වෛද්‍යවරු බොහෝ වෙලාවට කියන්නේ දැන් මමත් මානසික රෝග ගැන හදාරලා මානසික රෝගවලට ප්‍රතිකාර කරනවා කියන්නේ ෂිසොෆ්‍රේනියා, ඇන්සයිටි, රස්තිය අනිවාර්යතා ඒ කියන්නේ OCD ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් ඒ වගේ විවිධ වූ මානසික රෝග තියෙනවා. නමුත් මේ මානසික රෝග කියන එකක් මේක වෙනම එකක් කියන එක තමයි මම මේ කියන්නේ. මොකද මේ වගේ අයත් අපේ ආවට ඉන්න මලගිය ප්‍රාණ ඇඟට ඇතුල් වීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මේ මනෝවිද්‍යාවේ අපි මේ නම් කරන රෙඩවල් වලට වඩා පරිබාහිර එකක්. ඒ ගැන තමයි මම ගොඩක් පර්යේෂණ කරා. පර්යේෂණ කරලා මේ ගොඩක් අය මේ මහාචාර්යවරු එහෙම වෛද්‍ය මහාචාර්යවරු කියන මේ බොරු මේ තියෙන්නේ මේ මානසික රෝගයක් මනෝ රෝගයක් එහෙම කියලා කියනවා. සමහර වෙලාවට මේ ඒ විදිහට මනෝ රෝගත් වෙනවා. ඒ කියන්නේ සිසොප්‍රේනියා එකෙන්දී සමහරවිට සද්ද එනවා, සුවඳවල එනවා, ඒ වගේ නොයෙකුත් දේවල් එනවා. නමුත් මේ අවස්ථාවේදී වෙනස තියෙන්නේ සිසොප්‍රේනියා එකක් තියෙන මනුස්සයාට එකපාරට අක් ගාලා හොඳ වෙන්නේ නැහැ. දැන් මේ කියපු කෙනාට අර ආත්මේ ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ආහාරනකොට මේ අසුවපත්, සම්පූර්ණ සුවපත් හොඳයි. අන්න ඒ වගේ. ඉතින් ඒ කියන්නේ මානසික රෝගයක් තියෙන මනුස්සයට එහෙම වෙන්නේ නැහෙනි. මානසික රෝග මනුස්සයට ඒක ඒ බෙහෙත අරගෙන ටික කලක් ගිහින් තමයි හොඳ වෙන්නේ. නමුත් මේක අර ආත්මේ ඉවත් කර හැටීම සුවපත්. ඉතින් ඔය වගේ ඔප්පු කරන්න හේතු තියෙනවා. සහ මම විවිධ අයගේ පර්යේෂණ කරලා මේවා මගේ YouTube නාලිකාවේ ජීවනි හසන්තා කියන YouTube නාලිකාවේ දාලා තියෙනවා ඔබලාට බලන්න පුළුවන්. ඇත්තට මොකද කවුරුත් සමහරු තර්ක කරන මේව නෑ මේව බොරු මොකද මේ දේවල් මම කරලා දාලා තියෙනවා. ඉතින් හත වශයෙන්ම මේ එතකොට මේ ආත්මය ඇතුල් වෙන්නේ ඇයි? හැම කෙනාටම ඇතුල් වෙන්නේ නැහැ. මොකද අපේ ඕරා එක කියලා අපේ ඇඟ වටේ තියෙන ශක්තිවලල. මේ ශක්තිවලල ශක්තිමත් නම් කාටවත් ඇතුල් වෙන්න බෑ. මොකද මම මේ මෝහන කරන වෙලාවදී ඒ කටින් ඇහුවා ඔබට පුළුවන් මගේ ඇඟට ඇතුල් වෙන්න බෑ කියලා. මොකද ඒ කටියට පේනවා අපේ ඕරා එක අපි හොඳට නිරෝගීව ඉන්නවනම් අපේ ශක්තිවලල ශක්තිමත්. අපේ ඒක ප්‍රසාරු කරගෙන ඇතුල් වෙන්න බෑ. මේ ප්‍රසාරු කරන් ඇතුල් වෙන්න පුළුවන් කාටද? එක්කෝ අඬා අඬා හිටියොත් නාදර කඩාවැටලා සමහර වඩංගි අඬනවා. එහෙම නැත්නම් රෝගී වෙලා උනාට පස්සේ මේ අපේ ශක්තිවලල්ල ඩිප්ලීට් වෙනවා. ඒ කියන්නේ කැඩිලා බිඳිලා සිදුරු වෙනවා. ඒ වගේම අපි තුවාලයක් වෙලා ඉස්පිරිතාලෙක හිටියොත් ලේ ගලගලා ඒ වයින් අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ සමහර ආත්ම ඇතුල් වෙලා තිබුණා ඒ වගේ. සමහර වෙලාවට මස් කෑල්ලක් එක කනකොට ඇතුල් වෙලා තිබුණා. දැන් බලන්න ඉස්සර කාලේ අපේ අම්මලා තාත්තලා කියනවනේ දවල් මත් දහන එළියට යන්න එපා කියනවා. ගංගාවල තනියම ගෑනු ළමෙන්ට යන්න එපා කියනවා. ඊළඟට බැදපුව කන්න එපා, හොඳ නෑ, නරක ඒවා එන්න පුළුවන් කියනවා. ඕවගේ දේවල් අපිට කියනවනේ. අපි ඕවට විහිළු කියලා හිතනවනේ. ඇත්තටම මට නම් තේරුනේ මේ මම කරගෙන ගිහපු පර්යේෂණ වලින් මේවා ගොඩාක් ඇත්ත තියෙනවා. හරි ප්‍රවේශම් වෙන්න ඕන. එක ගෑනු ළමෙක් ආවා, ලස්සන ගෑනු ළමෙක්. ඒ ළමයා සම්පූර්ණ සීවිකල් වෙලා වගේ ආවේ. මම මෝහනය කර භාජනය කළ බලනකොට ඒ ළමයාගේ ඇඟ ඇතුළට 20ක් ගිහිල්ලා තිබුණා ත්‍රස්තවාදීන් යාපනයේ. මොකද ඒ ළමයා යාපනයේ ගිහිල්ලා නිවාඩුවක් ගත කරා කාමරයක. නැවතිලා නිදාගෙන නැගිටිනකොට ඒ ළමයාගේ මේ ගර්භාෂයට ඇතුළත මේ 20.
විස්සම ඇතුළලා ඒගොල්ලන්ගේ නම් එකින් එකට කිව්වා සල්ව රාජ මෙහෙම එකින් එකට නම් කීකියා මම ඒ ඔක්කොම ඉවත් කළා දමල ඔක්කොටම පින් දීලා ඉවත් කරා ඒ වගේ ඔගොල්ලෝ ඒ උන් ඒ ආට කවුන්සලින් කරන්න පුළුවන් මොකද මේ මෝහනේ කරාට පස්සේ ඒ කට්ටිය තමයි කතා කරන්නේ මාත් එක්ක ඒ ආත් එක්ක කතා කළා උන් මේ මේ ඇත්තටම දැන් මැරිලා ඉන්නේ මෙහෙම එකක ඉන්න එක කොච්චර නරකද කියන දේ උන්ට කියලා දීලා තව ඔබට වෙනත් ලෝකයක් තියෙනවා කියන එක පෙන්නලා දීලා ඒ ආට කවුන්සලින් කරනවා කවුන්සලින් කළා ඒ ආය ඉවත් කරන්න පුළුවන් ඉතින් එහෙම කරලා ඉවත් කරා ළමයා එතනින් සම්පූර්ණ සම්පූර්ණ සුවපත් වෙලා ඒ අය තවමත් මට පින් දෙනවා. ඉතින් ඔය වගේ දැන් කවුරු හරි කියන එක සිසොෆ්‍රේනියා කියලා යාර ළමයා ආවේ කොහමද ගියේ කොහමද? ඒ වෙලෙම හොඳයි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මේ ලෝකේ දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ලක්ෂ ප්‍රේත භූත මේ හැම කුම්භාණ්ඩ හැම දෙයක්ම ඉන්නවා. රහතන් වහන්සේලාගේ ඇඟල වලට පවා ආනන්දහාමුදුරන්ගේ ඇඟලත් ඇතුල් වෙන ගිහිලා තියෙනවා. රිංගලා තියෙනවා මේ ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා. මේ ඉතින් ඒක නිසා මේ වගේ ආවේශයන් එන්න පුළුවන්. ඉතින් විවිධ ආකාරයට විවිධ අවස්ථාවල මේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා අපි දැනුවත් වෙන්න අපේවට අපි මැරිලා ගියාට පස්සේ මෙහිම ආත්ම ඉන්න පුළුවන්. මේ වගේ අයට කියන්නේ ඒර්ත් බවුන්ඩ් කියලා. ඒ කියන්නේ පොළොව තලයත් එක්ක ආශ්‍රිතව ඉන්න අය. ඒර්ත් බවුන්ඩ් ස්පිරිට්ස්. මේ වගේ ඉන්න ආත්ම ඇත්තට මෙහෙම වෙන්නේ අපි මේ තණ්හාවෙන් මැරුණම. ඒ කියන්නේ අපේ ගෙවල් දාලා යන්න බෑ අපිට. දරුවෝ දාලා යන්න බෑ. හිටිගම මැරුණානේ ඇක්සිඩන්ට්ස් වල අරක මේක වෙලා. එතකොට අපිට හිතාගන්නවත් මැරුණාද කියලා. නමුත් අපි නෝනට ආදරේ, දරුවන්ට ආදරේ, ඕන් කෙලින්ම ඒ ආදරේ නිසාම එයා කෙලින්ම ගෙදරටම එනවා. ඔටෝමැටිකලි එයා ගෙදරට බැවිලා තමයි ඉන්නේ. ඉතින් අර බලාගෙන ඉන්නවා ළමයි කරන දේවල් කනබන හැටි අනේ මගේ ගෙදර මේ කට්ටිය මෙහෙම ගියේ. මේ කොහිතට තරහා යනවා, දුක හිතනවා, එහෙම නැත්නම් උදව් කරන්න ඕනේ කියලා හිතනවා. ඔය විදිහට ඒගොල්ලෝ ගෙදරමයි ඉන්නේ. අපි විශ්වාස කරන්නේ නැති වුණාම නැතුව නෙමෙයි අපි ඒව ගැන හිතන්න ඕන පොඩ්ඩක්. ඒක නිසා මැරෙන්න ඉස්සෙල්ලත් අපි තණ්හාව නැති කරගෙන මැරෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අපි යන්නේ නැහැ. අපි ඉහළට ගිහිල්ලා අපි අපේ මාර්ගය හරියට යන්නේ නැතුව අපි මේ නිකන් ප්‍රේත භූත මේ වගේ නරකාත්මවල හිර වෙලා ඉන්න පුළුවන්. ඒක ගොඩක් නරකයි. ඊට පස්සේ වෙන්නේ මොකද? අපේ ළමයින්ගේ ඇඟවල් වලට රිංගනවා. ඊට පස්සේ ඒ ළමයින්ට කරදරයක්. ඒ ගෙවල් හරීම ගඳ ගහනවා, නිකන් දියුණුවක් නැහැ, බත් පිලුම් වෙනවා, ඒ වගේ නරක දේවල් ගොඩාක් දේවල් වෙනවා. අත්දැකීම් තියෙනවා ඒ වගේ. ඉතින් ඒක නිසා ඒ වගේ නොයෙක් නොයෙක් සද්ද ඇති කරනවා, ඩොග් ඩොග් ගාලා සද්ද කරනවා, ගෙවල් දොරවල් වහන සද්ද එනවා. ඒ සමහරලාට ඇත්තටම පේන්න එනවා. ඒ වගේ ඉතින් නොයෙකුත් අත්දැකීම් තියෙනවා. ඒක නිසා මේකෙන් වෙන්නේ මොකද්ද? තමන්ටත් කරදරයක්, අනුන්ටත් කරදරයක්. තමන්ගේ හිත තමන් මරණයට පෙර දැනගන්න හොඳ තැනකට යවන්න ඕන නම් මේ අනවශ්‍ය තණ්හාවල් කපලා දාලා මේ తాවකාලික ආපු ලෝකේ අපි මේ తాවකාලික දේ යහපත් අත් ඉඳලා යහපත්ව හිත හදාගෙන යන්න දැනගන්න ඕනේ. ඒකට තමයි මේ බුදුබණ එහෙම තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් හොඳට අහලා හරියට ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව අපි බණ අහනවා කියලා සුදු ඇඳගෙන ගියපු ආච්චිලත් ඕන තරම් මැරිලා ගිහිල්ලා මැරෙන වෙලාවේදී මගේ අතුරු කරල්ල, මගේ දුව, මගේ පුතා ආවේ නැහැ, ඔය වගේ හිතන හිතවිල්ලට පවා ඔවුන් අර වගේ නරක තැනකට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැනගන්න අපි අවට මේ වගේ දේවල් තියෙනවා. අපි කොහොමද ප්‍රවේශම් වෙන්නේ? ඒ වගේම මානසික රෝග පමණක් නෙවෙයි ඒවයි නිසා ඇති වෙන රෝගත් තියෙනවා. ඒවා නැති වෙන නම් අපේ ඕරායක ශක්තිමත් කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරා. ඒ වගේම අපි ඒ වගේ ලෝකෙකට යන්නේ නැතුව ඉන්න නම් අපේ මනස හොඳට හදාගන්න ඕන. ඒ වගේම අපි ප්‍රවේශම් වෙන්න නම් අපි මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඔබට පුළුවනි තව දුරටත් මේ ගැන හදාරන්න මගේ YouTube channel එකටත් යන්න පුළුවනි. තව දුරටත් ඉන්ටර්නෙට් වගේ දේවල් වලින් හොයලා බලන්න මේ වගේ දේවල් මේක සත්‍යක් කියන එක තමයි මට ඉතින් ඔබට දැනුවත් කරන්න ඕනේ මේ විදියට.